ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයේ සම්පූර්ණ ගෞරවවත් කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම. වර්ෂාවත් කොදෙව් කණ්ඩායමත් දෙකම පරාජයට පත් කරලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණ ලබා ගන්න සමත් වුණේ. මේ තරගයේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගන්න සමත් වෙන්නේ ජෝෂුවාද සිල්වාත්, නික්මා බොනරුත් විතරයි. මේ ක්‍රීඩකයන් දෙන්නගෙන් බොන දෙවැනි ඉනිමේ කොදෙව්වන් පරාජයෙන් බේර ගන්න නොදෙවි අර්ධ ශතකේ ලබා ගන්න සමත් වෙන්නේ. පළවෙනි ටෙස්ට් තරගයෙන් ලැබුණු අත්දැකීම් එක්ක දෙවැනි තරගයට සූදානම් වෙන කොදෙව් කණ්ඩායමේ බොන පළවෙනි තරගයේ ශ්‍රී ලංකාවේ අභියෝගය ගැන කතා කරලා තිබුණේ මෙහෙමයි. පන්දු හොඳටම දඟ කැවුණා. ඒ වගේ වෙලාවට කකුල් හොඳට වැඩ කරන්නේ නැතුව සෙල්ලම් කරන්න අමාරුයි. ඉදිරිපාදයේ සෙල්ලම් කරනවද පසුපාදයේ සෙල්ලම් කරනවද කියන තීරණය හරි ඉක්මනට ගන්න ඕන. නැත්තම් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. අනිත් එක අපි තීරණය කරන්න ඕන තැම්පත් වෙලා හෙමින් ගහන්න ඕන මොන වෙලාවටද, පහර එල්ල කරන්න ඕන මොන වෙලාවටද කියන එකත්. මේවා පොඩි දේවල් වගේ පෙවුනට මේ දේවල් හදාගත්තොත් තමයි ශ්‍රී ලංකාව වගේ රටක සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම බොන කියන්නේ හොඳ ආරම්භයක් ගන්න නැතුව තරඟයක වාසිය ගන්න බෑ කියලා. ක්‍රීඩකෙක් ඉනිමක ලබා ගන්න ආරම්භයක තමයි විශ්වාසය හැදෙන්නේ. ආරම්භයේම දෙගිඩියාවක් ඇති වුනහම අමාරුයි. පළවෙනි තරඟයේ පළවෙනි ඉනිමේ පන්දු ගොඩක් දඟ කැවුවා. දෙවෙනි ඉනිමේ ටිකක් වෙනස්. තනතිල්ලේ වැදිලා නැවතිලා එනවා වගේ තමයි දෙවෙනි ඉනිමේ පන්දුව ආවේ. අපි දෙවෙනි තරඟයට එද්දී මේ දේවල් ගැන තවත් හිතලා වමත් දඟ පන්දු යවන්නට මුහුණ දෙන විදිය ගැන තව හිතලා තරඟයට එන්න ඕන. ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ ලකුණු 147කුත් දෙවෙනි ඉනිමේ ලකුණු 83කුත් ලබාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ගැනත් බොන කතා කරලා තිබුණා. එයාලගේ නායකයා තරඟයේ පුරාම ලොකු දෙයක් කළා. මම හිතන්නේ දිමුත් මුලින් දවා ගන්න පුළුවන් නම් අනිත් අයගෙන් ලොකු තර්ජනයක් එල්ල වෙන එකක් නැහැ. මැතිව්ස් චන්දිමාල් කියන්නේ හොඳ ප්‍රතිකරුවෙක් කියලා දන්නවා. හැබැයි ආරම්භයේ දිමුත් දවා ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අනිත් අයටත් ඒ පීඩනය එල්ල කරන්න. මම හිතන්නේ දිමුත් ඉනිමේ ආරම්භයේ පීඩනයට පත් කරලා දෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත්තොත් දෙවනි තරඟයේ අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි බොන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවනි තරඟයට තියෙන සූදානම ගැන කතා කරලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.